මොනවද වැරද්ද පිළිගනු ලබනවා. ඒ වගේම අනිකුත් සියලුම දෙනා ධර්ම ගෞරවයෙන් යුතුව රාත්‍රී සූම් සාකච්ඡාව සඳහා පිළිගනු ලබනවා. ඉතින් අද දිනත් ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා අවධානය යොමු කරන්න ඔබගේ වීඩියෝ හා මයික් එක වෙත නිතරම මියුට් කර තබා ගන්නට කාරුණික වන්න. ගෞරවනීය ආර්යයන් වහන්සේ සමග කතා කරන විට පමණක් මයික් එක අන්මියුට් කර කතා කරන්න. කතා කර ඉවර වුවාට පසු නැවතත් මයික් එක මියුට් කර තබන්න. එය ඔබ විසින් අන් අයගේ ධර්ම ශ්‍රවණයට කරන විශාල කැපවීමක්. ඔබ ඒ කැපවීමක් ලෙසම දකින්න. අද දිනත් බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ සම්බන්ධ වන තුරු සියුම් ධර්ම කරුණකට යොමු වෙන්න හිතුවා. ෘතිය ස්කන්ධන සූත්‍රයේහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාධා තෙරුන් වහන්සේ වෙත දේශනා කරනවා, රාධය මේ උපාදානස්කන්ධ පසෙකි. එම උපාදානස්කන්ධයන් නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයි. රාධය යම් කිසි මහණ කෙනෙක් වේවායි, බමුණු කෙනෙක් වේවායි, මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත්, අත්ගමයත්, ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක්, තතුසේ මෙදනිදේ තෙමේම වෙසෙද්ද දැන පසක් කොට එය එළඹ වෙසති කියලා. ඇතම භාග්‍යතුන් වහන්සේ ෘතිය සමන සූත්‍රයෙහි ආයුෂ්මත් රාධා තෙරුන් හට දේශනා කරන්නේ මනාකොට සීලයක පිහිටලා අපේ අරමුණ අපි සඳහන් කරන විදිහට, අපිට දැනෙන විදිහට, අපිට දැනෙන අරමුණ, එහෙම නැත්නම් අපි ගනුදෙනු කරන අරමුණ, ඒ දෙයක් වෙන විදිහ. ඇත්තෙම ස්වාමින් වහන්සේ නමක් විදිහට එය මනාකොට පසක්කොට දැන සිටිය යුතුයි. එයයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ. මනාලෙස සිහිය උපද්දවාගෙන ඒ දේ දැකිය යුතුයි කියලා. ඇතෙම අපේ සිතට සිත සැකසෙනවා, අරමුණු අපිට දෙයක් වෙනවා. ඉතින් අපි අරමුණ දෙයක් වුණොත් එතනම භවය, ඒ වගේම ඉපදීම, මැරීම. ඉතින් අපි යම් කිසි ප්‍රතිපදාවක නියැලෙනවා නම් අපේ සිත දැකිය යුතුයි. එන සෑම අරමුණක්ම සිතක්ම මනා ලෙස සිහියෙන් දැකිය යුතුයි. තමා ඒ සිහියෙන් දකිනවා නම් ඒ සිතුවිලි තමන් දෙයක් කරගන්නේ නැහැ. ඒ සිතුවිලි ස්වභාවය දකිනවා, එය නිරුද්ධ වෙලා යන ස්වභාවය දකිනවා, ඒ තුළ ඇතිවන ආශ්‍රව කෙලෙස්, ඒ ඇලෙන ගැටෙන ස්වභාවය දැනෙනවා. ඉතින් මේ අපි හතර ඉරියව්වෙන්ම මේ සීලය දකිනවා නම් මෙයයි සීලය. අපිට වෙනම රැකිය යුතු සීලයක් එතන උදාවන්නේ නැහැ. උපසම්පදා සීලය, ඒ කෝටියක් සංවර සීලය, ඒ තුළම රැකෙනවා. මොකද අපි අරමුණ දෙයක් කරගන්නේ නැහැ. ඒ තුළයි අපි අරමුණ සැදෙන විදිය, ඒ ආත්ම දෘෂ්ටිය, ආත්ම සංඥාව, ඒ හට ගන්න විදිය දකිනවා. එය සිහිය විසින් අපිට දැනෙනවා. ඉතින් සෑම සූත්‍ර දේශනාවක්ම මනාකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඉතින් මේ සෑම දෙයකින්ම අරමුණු කරන්නේ අපි සිහිය නැමැති ඒ මාර්ගයට වැටි නිවන කරා ආශ්‍රව කෙලෙස් දුරු වෙමින් ඒ යන නිවන් මගට, ඒ පාත්‍යකට අපි අනුගත වෙන විදිහයි මේ සෑම සූත්‍ර දේශනාවකින්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතනදී අරමුණ දෙයක් වෙන්නේ නැත්නම් තමන්ගේ සිත තමන් දකිනවා නම් එතන සීලයක් පැකිනවා.
මොකද බාහිර ඇත්ත වෙන්නේ තමන් ක්‍රියාත්මක කරන්නේ මේ ශරීර කූඩුවේහි ඒ අවශ්‍යතාවය පැවැත්මට ඒ අවශ්‍ය දේවල් වලට ශරීර කෘත්‍යයන් ඒ අවශ්‍ය දේවල් වල විතරයි අනිත් සෑම මොහොතකම හතර ඉරියව්වෙන්ම ඒ අරමුණ එහෙම නැත්නම් ඒ සැකසෙන සිත තමන්ට දැනෙනවා එය ක්‍රියාවට දැන් වෙන්නේ ඉතින් ස්වාමින් වහන්සේ නමක් විදිහට එයයි විය යුත්තේ එයයි ඉටු කරන්නේ ඉතින් එවැනි ප්‍රතිපදාවක නිරත වෙන ස්වාමින් වහන්සේලාට සිව්පස්සෙන් ඒ සෑම දෙයකින්ම උපස්ථාන කරනු ලබනවා. ඉතින් සූත්‍ර දේශනාවල මනාකොට සඳහන් වෙනවා ဒုတိය සමන සූත්‍රයේහි භාගතුන් වහන්සේ මනාකොට දේශනා කරලා තිබෙනවා. ඉතින් අපි සෑම කෙනෙක්ම මේ සෑම සූත්‍ර දේශනාවකම සඳහන් වෙන ඒ සියුම් ධර්ම කරුණු කෙරෙහි යොමු වෙමු. හුදෙක් අපිට දැනෙන්න පුළුවන් නොයෙකුත් සංඥා තමන්ට දැනෙන්න පුළුවන් අපි මේ ලබාගත යුත්තේ කවුරුම හෝ දේශනා කරන ඒ ධර්ම පණිවිඩය ධර්ම කරුණු උකා ගන්න ඒ දේ ලබා ගන්නයි අපි උත්සුක විය යුත්තේ. නාම රූප ගනුදෙනු කරමින් විඥාන මායාවට යටත්ව එය ගෂ්ඨණයක් තුළ නොයා යුතුයි. අපි උත්සාහ කරන තම තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂතාවය මත තම තමන්ගේ දැනුම මත කෙනෙකු දේශනා කරනවා නම් එහි පණිවිඩය තමයි අපි ලබා ගත යුත්තේ. බුදුපාද වාරයන් වහන්සේ ගොඩාක් දුරට භාෂාවකින් ප්‍රත්‍යක්ෂ වූ දහමක් භාෂාවකින් අප තුළට ලබා දෙන්න ගොඩාක් උත්සුක වෙනවා. සෑමදාම අපිට දේශනා කරනවා අරමුණ පිළිබඳව අරමුණ දෙයක් වෙන පිළිබඳව භවය ආත්ම දෘෂ්ටිය හැදෙන විදිය. ඉතින් සෑම දේශනාවකම එය අන්තර්ගතයි. බුදුපාද වාරයන් වහන්සේ ඒ අපට ඒ සඳහන් කරන්න උත්සාහ කරන්නේ ඒ ධම්ම පණිවිඩය අපි මනා ලෙස තේරුම් ගත යුතුයි. අපි උත්සුක වුත්තේ අපි උත්සුක විය යුත්තේ ඒ ධම්ම පණිවිඩය ලබා ගැනීමටයි. මම ඒ දේ අද මතක් කරේ අපි හැමෝටම ප්‍රයෝජනවත් වේවි. සෑම දේශනාවකම ඒ සඳහන් කරන ධම්ම පණිවිඩය ලබා ගැනීමට උත්සුක වන්න. නාම රූපත් එක්ක අපිට නොයෙකුත් සංඥා එන්න පුළුවන්. ඒ මාර සිතුවිලි අඳුනා ගන්න. පුජ්‍යල භාවයකින් දකින්න එපා. අපිට ඒ සබා දහමෙන් යම්කිසි පණිවිඩයක් ලැබෙන විදිහට දකින්න ඒ ධම්ම පණිවිඩය තමන් උකහා ගන්න. ඒ ප්‍රායෝගිකව තමා තුළට ගලපා ගන්න හතර ඉරියව්වන්ම උත්සාහ දරන්න. ප්‍රායෝගික වීමේදී එයයි අපි කළ යුත්තේ. ඒ නිරන්තරයෙන්ම සිහිය දියුණු වේවි අන්තම දැනේවි. ඉතින් මේ ධම්ම පණිවිඩයයි අද දිනයේදී දෙන්න මම උත්සාහ කරන්නේ උත්සාහ කරේ එය ලබා ගන්න ඇති කියලා සිතනවා. මේ මොහොතේදී බුදුපාද වාරයන් වහන්සේ අපේ සූම් සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටිනවා. සූම් සාකච්ඡාව සඳහා සහභාගි වී සිටින සියලුම දෙනා වෙනුවෙන් බුදුපාද වාරයන් වහන්සේ නමස්කාර පූර්වකව පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ. සාකච්ඡාව සඳහා සහභාගී වී සිටින සියලුම දෙනා වෙනුවෙන් අනුකම්පා කර මෙතැන් සිට ධර්ම මාර්ගයෙහි අපැහැදිලි තත්ත්වයන් පැහැදිලි ධර්ම උපදෙස් ලබා දෙන ලෙස ගෞරවනීය ආරයන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව ධර්ම ගෞරවයෙන් යුතුව සියලුම දෙනා වෙනුවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ආරයන් වහන්ස. සියලුම දෙනාට තෙරුවන් සරණයි. කවුරුම හෝ ධර්ම මාර්ගයේහි අපැහැදිලි තත්ත්වය निराකරණය කර ගැනීම සඳහා ගෞරවනීය ආරයන් වහන්සේ වෙත ධර්ම කරුණු යොමු කරන්න නිහඬව රැඳී සිටින්න එපා. මෙය අපගේම තම තමන්ගේම භව ගමනට අවසානය සනිටුහන් කරන උත්සාහ දරන මොහොත. ඉතින් ඔබ නිහඬව රැඳී සිටින්න එපා. ඔබගේහි භව ගමන වෙනුවෙන් ආරයන් වහන්සේ සමග සම්බන්ධීකරණය වෙලා කතා කරන්න ඔබගේ ඒ විතක්ක විචාර ස්වභාවය අනුව
ඒ සෑම දේශනාවක්ම සැකසේවි බුදුපාද ආරයන් වහන්සේගෙන් ඔබ නුසුලුවම එයට උත්සුක වන්න නිහඬව රැඳී සිටින්න එපා. මේ අවස්ථාව හැමෝටම නොලැබෙන අවස්ථාවක්. ඉතින් ඔබගේ ධර්ම කරුණ ඒ ගැටලුකාරී තත්ත්වයන් දැන් ආරයන් වහන්සේ වෙත යොමු කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස. වහන්සේට මාගේ නමස්කාරය වේවා. ආර්යයන් වහන්ස ආර්යයන්ට පමණයි කියලා ඔබ වහන්සේගේ දේශනාවක් තියෙනවනේ. ඒක මම ඔබ වහන්සේට මුලින්ම කතා කරන්නත් පෙර වහන්සේගේ දේශනාව ආර්යයන්ට පමණයි මේ දේශනාව කියලා සැරෙන් කියන්නේ අහන්න එපා කියලා. ඒ වුණාට ආර්යයන් වහන්සේ එක මම අර අම්මා වලන්න ගිහිලා ඉන්න වෙලාවදී වහන්සේගේ දේශනාවුනේ. ඒක නිකන් ඔබ වහන්සේගේ දේශනාර ටිකක් පිස්සුවෙන් වගේ අහන්න ගත්තාම දැන් ගොඩක් 25ක් 30ක් විතර ඇහුවට පස්සේ තමයි හම්බුනේ. ඒ පාර මේක මට හිතුන්නේ නෑ නවත්තන්න. ආර්යයන්ට පමණයි මේක අහන්න මෙපයි කිව්වට ආර්යයන් වහන්සේ මම ඇහුවා. ඒ වුණාට ඔබ වහන්සේගේ ටෙලිෆෝන් නම්බරේ මට පස්සේනේ හම්බුනේ. නෑ මට ඒක කියන්න අමතක වුණා. මේ දැන් ඊයේ මට ඒක ආයි හම්බුණා. ඔබ වහන්සේ ආයි අලුතෙන් දාලා මං ඒක ආයි ඇහුවා. ආර්යයන් වහන්සේ මට හිතෙනවා මම මුලදී ඇහුවත් ඒක මට වැරද්දක් වෙන්නේ නෑ. මම හොඳට ඔබ වහන්සේ ඔය කියන ගොඩක් දේවල් එතකොටත් එතන අවබෝධයක් තිබිලා තියෙනවා කියලා නම අර දේශනා ටිකේ. ඒක මේ ඔබ වහන්සේට මට ප්‍රකාශ කරන්න වුණා. ඕනේ වුණා මම ඒක මේ ඇහුවනේ ඔබ වහන්සේ පාම කියලා තිබ්බත් කියලා මට හිතුණා මේක මම ඇහුවට කමක් නැහැ කියලා. මේ වෙලාවෙත් මේ 30ක් විතර අහලා තිබ්බේ. දැන් ඊයේ මට ඒක ආයෙ ආරයන් වහන්සේට උඩ තව පුදුම තේරුම් කිරීමක් එනවා. ඒකෙදි පුදුම වැටීමක් එනවා. එහෙම ආරයන් වහන්සේ සිත කියලා දෙයක් නැහැ කියන එක දැන් තනිකරම මේ පුදුම අවබෝධයක ඉන්නේ. උදේ නැගිට්ට වෙලාව ආර්යයන් වහන්සේ තව එකක් කියන්න උනේ. ඇහැරෙනකොටම ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේශනාවක එක වාක්‍යයක් කියවගෙන මට හැරෙවෙන්නේ. හිතින් මොකක් හරි වාක්‍යයක කොටසක් කියවගෙන හැරෙවෙන්නේ උදේ. සාමාන්‍යයෙන් එහෙමයි ආර්යයන් වහන්සේ. මොකද රැයට පොඩක් දේශනා අහනවා. මම දවසට 7ක් 8ක් විතර අහනවා. එතකොට රැයටත් අන්තිමටම නිදා ගන්න යන්නෙත් අර සූම් එක ඉවර වෙලා මට සූම් එක දැන්නේ පටන් ගන්න අපේ වෙලාව 6:00. එතකොට රැය නිදා ගන්න යනකොට තව එකක ටිකක් අහනවා. අහලා තමයි නිදා ගන්න යන්නේ. එතකොට උදේට හැරෙනකොට අර දේශනා කොටසක් මගෙන් කියවෙනවා. මේ මෙහිතින් අයියේ නෙමෙයි. ඉතින් කියවිලා තමයි කකුල් දෙක පහලට කියන්නේ. එම ආර්යයන් වහන්සේ බුද්ධාන්තේ කරන ආචාර වේවා. මේක මම ගැන කියන්නේ නැතුනේ. අර ආර්යයන්ට පමණයි කියන දේශනේ මේ හොඳට තේරෙන්නේ දැන් නේද? එහෙම ආර්යයන් වහන්සේ ඊයේ ඇහුවාම ඒක ආර්යයන් වහන්සේ ආර්යයන් වහන්සේ දත්ති තන්ති දෙනවා වේවුලෙනවා. ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ දැන් දේශනා අහනකොට මේ ඇඟිලි තුඩු හිටන් අර 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 සීතල වැඩි